ජීවමානවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දවසේ අලංකාර වූ ආශිර්වාද වචනය ඔබගේ පාදයට පහනා ඔබගේ මාවතට එලියක් වෙන්නට යනවා. ශුද්ධ බයිබලයේ ශුද්ධ මතෙව් 18 වන පරිච්ඡේදයේ 15 16 17 යන පද අද දවසේ ඔබගේ ආශිර්වාදයයි. නුඹේ සහෝදරයා නුඹට විරුද්ධව වරද කළොත් ගොස් ඔහු සමග තනිව සිට ඔහුගේ වරද පෙන්වා දීපන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනා ගත්තේය. නැසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුකෙන් සියලු වචන ස්ථීරවන පිණිස නුඹ සමග තවත් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු කැඳවාගෙන ඵලයන්න. ඔහු ඔවුන් කී දේත් පිළි නොගත්තොත් ඔහු නුඹට අන්‍ය ජාතිකෙක් මෙන්ද සුංගම් අය කරන්නෙක් මෙන්ද වේවා. හාලෙලුයා. දයාබර දේව දරුවනේ, අද දවසේ නුඹට විරුද්ධව වරද කරන නුඹේ සහෝදරයා ගැන කතා කරනවා. නුඹේ සහෝදරයා සහෝදරිය වේවා, නුඹට විරුද්ධව වරද කළොත් ගොස් ඔහු සමග තනිව සිට. ස්වාමීන් වහන්සේ කියන්නේ නෑ අරයට මෙයාට කියලා මුලින්ම එයාට කතා කරන්නට කියලා. මුලින්ම කියන්නේ ඔහු සමග තනිව සිට. මූණට මුහුණලා ඔහුත් එක්ක තනිව ගිහිල්ලා වරද පෙන්වා දීලා කතා කරන්නට. අද අපේ සහෝදර සහෝදරියෝ පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේම සහෝදරයාට විරුද්ධව ගිහිල්ලා තව අයත් එක්ක කතා කරනවා. එහෙම නැත්නම් යටි කුමන්ත්‍රණ කරලා තමන්ගේම සහෝදරයව නසන්න උගුල්ලට වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා තනිව සිට කතා කරලා ඌගේ වරද පෙන්නලා දෙන්න උත්සාහ කරන්න. කියන දේ ඇහුවොත් නුඹ හෝ මම හෝ කියන දේ ඇහුවනම් අපි අපේ සහෝදරයා දිනාගත්තේය. කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනා ගන්නවා. ඔහු ඔබ කියන දේ අහලා එහෙම තමයි උනේ කියලා කතා බස් කරලා කතා බහෙන් ඒ කාරණාව විසඳලා ඒක එතනින් නිමා වෙනවනම් සහෝදරයා දිනාගත්තේය. නැසුවොත් ශාස්ත්‍රිකාරයන් දෙදෙනෙකෝ තුන්දෙනෙකු සමග ඒ මුකෙන් පිටවෙන වචන ස්ථීරවන පිණිස අප සමග තවත් කෙනෙකු හෝ දෙදෙනෙකු රැගෙන යන්නයි කියලා කියනවා. ඒ ස්ථානයට අපිට දැන් සහෝදරයා තමන්ගේ කියන දේ අහන්නේ නැත්නම් අපි උපකාරයට ඔන්න දැන් අපිට පුළුවන් බවලත් උදවිය, වැඩිමහල් උදවිය, දැන් යමක් දැන ඇඳුනුම්කම තියෙන උදවිය අපිට අරගෙන ගිහිල්ලා ඒතන සමාදාන සාක්ෂිකාරයන් විදිහට ඒ ස්ථානයේ අරගෙන ගිහිල්ලා කතා කරන්නට පුළුවන්. ඒ වෙලාවෙත් ඔහු ඒ කියන දේ පිළි නොගත්තොත් ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා ඔහු නුඹට අන්න ජාතිකෙක් මෙන්ද සුංගම් අය කරන්නෙක් මෙන්ද වේවා. එහෙම වුණොත් ඔහු අන්‍ය ජාතිකෙක් වෙන්ට යනවා ඔබටයි මටයි. එහෙම නැත්තම් සුංගම් අය කරන්නෙක් වෙන්ද වේවා. එවැනි කෙනෙක් බවට සමාන වෙනවා, අන්‍ය ජාතිකෙක් බවට, අපට අන්‍ය ජාතිකෙක් බවට පත් වෙනවා. අපට සුංගම් අය කරන්නෙක් බවට, බදු අය කරන්නෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි අපට විරුද්ධව නැගී සිටින සහෝදරයා ළඟට ගිහිල්ලා කතා බහ කරලා සමාදාන තත්ත්වයකට ගේන්නට තරම් අපේ සිත, අපගේ ඒ යටහත් පහත්කම, ස්වාමීන් වහන්සේගේ ගුණාංග ඉදිරියට එන්ට අවශ්‍යයි. හාලෙලුයා. ඔබගේ ජීවිතේ ඔබට සහෝදරයෝ සහෝදරියෝ සිටිනවා නම් ටිකක් අකීකරු කියන දේ නාහන අපි ඒ අයව හරි මාර්ගයට ගන්න උත්සාහ කරමු. හාලෙලුයා. අද දවසෙත් වචනය ඔබට යමක් කතා කරා කියලා විශ්වාස කරනවා. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබ සමග වේවා. අද දවසත් ඔබට වාසනාවන්ත වූ සුභම සුභ ආශිර්වාදමත් දවසක් වේවා. ජෙසු පිහිටයි.